තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ බස් රථ දහවණයට ප්‍රමාණවත් තරම් ඉන්ධන නැති බව පවසමින් වර්ජන නිසා පෞද්ගලික බස් රථ අද දින අවම මට්ටමකින් දහවණයට එක් කර ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පැවසුවේ. बस रथ वर्चने संबंधेन पौद्गलिक बस रथ हिमियान के संघ में सभापति गेमनु विजयरत्न मेलेस अदहस पलकला प्रदेश वाले प्रमाण प्रदेश इंधन प्रश्न वहां विश्वास कटोरा बलापड़ो अद इंधन प्रश्न अभी कांचनाला दिन कटोरा අන්තර්පලාත් පෞද්ගලික බස් සංගමේ සභාපති සරත් කුමාරද වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඉන්ධන ලීටර 40ක් දෙන්න කියලා මේ බස් රථ වලට සීමා කරලා තියෙනවා QR කෝඩ් එක හරහා. ඩීසල් ලීටර 40ක් අරගෙන බස් රථ ධාවනය කරන්න බෑ. බස් රථේ ගමනාන්තයට ගිහිල්ලා අවසන් කරන්න ඉන්ධන ලබා දෙන්න ඕනේ. ඒකට අන්තර්පලාත් නම් ජාතික ගමනාගමන කොමිසම සභාව වගේ කියන්න ඕන. පළාත් සභාව නම් පළාත් සභාවෙන් ඒක හදලා මේ ඉන්ධන ලීටර කීයක්ද යන්නේ කියලා ඒ බස් එකකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දුන්නොත් තමයි අපිට මේ පොදු ප්‍රමාණය කරන්න පුළුවන්. නැත්තම් මගින් ජනතාව ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා බස් රථ නැතුව. අවශ්‍ය ගමන් අවසානය කරන්න ඉන්ධන ලබා දෙන්න. ඒක මේ ගාස්තුවයි ඉන්ධනයි ලබා දුන්නා නම් අපිට මේ බස් රථ සුපුරුදු පරිදි ධාවනය කරන්න පුළුවන්. අපි මේක අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා අපිට මේක සාධාරණයක් වෙනකම්. මෙතර පෞද්ගලික බස් රථ හිමියන් ආරම්භ කර ඇති වර්ජනය නිසා මගින්ට වන අපහසුතාවය වැළැක්වීමට ළඟම බස් රථ උපරිම ධාරිතාවෙන් යුතුව දහවනේට එක් කිරීමට පියවරගෙන ඇති බව එම සංගමේ සභාපති කින්ස්ලි රණවක පවසනවා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගස්තු පහළ දමා තිබෙනවා. ඒ අනුව ළංගම සහ පෞද්ගලික යන දෙයන්ෂේම සාමාන්‍ය සේවා බස් රථවල ගස්තු 111.14 කින් පහළ දමා තිබුණා. ඒ අනුව රුපියල් 38ක් ව පැවති අවම බස් ගස්තුව රුපියල් 34ක් දක්වා අඩු කර තිබෙනවා. කිව්වට තාම අඩු කරලා නැහැ. මෙයාගේ හැවුවේ ඒකයි. තාම අඩු කරලා නැහැ. අඩු කරපේ හොඳයි. ඒ වුණාට ඒක බොරු වැඩක්. මේ රුපියල් දැන් 38යි තිබුණේ දැන් 34 කරලා තියෙනවා. ඒක ඉතින් මේ ඇතර මිනිසුන්ට ඇඟට දැනෙන සහනයක් නෙමෙයි තාම. මොකද ඕගොල්ලන්ට දෙන්නේ සහනයක් අපිටත් ඉතින් කෙල්ලේම අඩු කරා නම් සහනයක් ඉතින්. අඩු කරමින් පස්සේ බලමු. ඒත් ඉතින් ඔයක ඉතුරු රුපියල් දෙක කවදාකවත් දෙන්නේ නැහැ. තේරුමක් නැහැ. මේ යන ගාන තව හොඳයි. ගාස්තු ගන්න ගතා කරලා දැන්නේ. ගාන වැඩි ඉන්නේ. බස් ගාස්තු ඉතින් මුලාරි අඩු කරන එක හොඳයි ඉතින්. දැන් තීර තත් හැටියට. මෙතර ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨ අධිකරණය පෙන්වා දී තිබෙනවා. වත්මන් ආර්ථික අර්බුදයේ හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගු කාලීන හා කෙටි කාලීන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳ වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මේ බව පෙන්වා දී තිබෙනවා. මෙම්පෙත්සම් අද විජිත් මලල්කොට සහ අර්ජුන ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. අදත් QR ක්‍රමයට ඉන්ධන ලබා දීම දිවයින පුරා පිහිටි ඉන්ධන බිරෝ මහල්වලදී සිදු වනවා. කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අදත් මෙලෙස සිදු කෙරුණා. මෙතර අද දින ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පසුගියදා පැවසුවේ නිශ්චිත වශයෙන්ම මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අද දින සංශෝධනය කරන බවයි.